सेवक वेटु मासिक वेनुवट सतिपता गेवी युतु अपि योजना करनु 2015 2019 काले वेडिपोलियट नयट आरा श्रीलंकाव नय उगुलक सिरकले समगी जनबलवेगे नायके रकिया विरहित उपाधि दारेंट आंडुए रकिया देन्न बलकरला रटे आर्थिकेट उरुत्तु नुदेन सहनाधार लबा देन्न बलकरला घोषण पेलपाली गिहिल्ला राज्य वियदम आदायवट दरागन्न बेरी मट्टमकट ओसवा तबी जनता विमुक्ति पेरमुने नायकी आंडुए सेवकयंट වැටුප් ගෙවිය යුතු දිනෙදී සියලු දෙනාටම වැටුප් ගෙවා ගන්න බැරි වේවි යයි ආණ්ඩුවේ ඇමතිවරු ප්‍රකාශ කළා. ඇමතිවරුන්ට විතරක් නෙවෙයි ආණ්ඩුවට විතරක් නෙවෙයි අද මේ පවතින ආර්ථික අර්බුදයෙන් නිසා පෞද්ගලික අංශයට මාසික වැටුප් ගෙවීම දෙවන්ත අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා පෞද්ගලික අංශයත් වැටුප් දිනේට පොලියට ණයට ගනිමින් තමයි සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ. තවත් සමහරු වැටුප් ගෙවා ගන්න මුදල් එකතු හොයා ගන්න බැරි වුණා කියලා වැටුප් ගෙවීම දින ගණන් සති ගණන් කල් දමමින් තිබෙනු. ජනතාව පැත්තෙන් ගත්තත් මේ මාසික වැටුප දෙවන්ත අභියෝගයක්. එක පැත්තකින් බදු වැඩි වෙලා ආදායම අඩු වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් උද්දමනේ වැඩි වෙලා වියදම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා වෙනදා මාසයකට ගත්ත වැටුප අද සති 3ක් යන්නත් කලින් අවසන් වෙනවා. ඉතිරි සතිය ගත කරන්න ණයට පොලියට ණය අරගන්න සිද්ධ වෙනවා. අවසානයේදී ඊළඟ මාසය එනකොට මේ ආයත සිද්ධ වෙන්නේ අර ගිය මාසේ ගත්ත ණය ටික පොලියත් එක්ක ගෙවන්න සිද්ධ වීමෙන් මේ මාසෙටත් වඩා දෙවන්ත ණය අර්බුද දෙක ඊළඟ මාසෙ ඉරවීම. ඒ නිසා වැටුප් ලබන්නාටයි වැටුප් ගෙවන්නාටයි දෙන්නාටම මේ මාසිකව මතුවෙන පීඩණයෙන් වළක්වා ගන්න මිදෙන්න සේවක වැටුප් මාසිකව වෙනුවට සතිපතා ගෙවිය යුතුයි අපි යෝජනා කරනවා. සතිපතා වැටුප් ලැබෙනකොට ඒ සතියේට ලැබෙන්නේ ඒ සතියේ වියදම පමණක් නිසා අවසාන සතියේදී මුදල් වියදම් වෙලා ණයට ගැනීම අවශ්‍යතාවය මතුවෙන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුවට වේවා පෞද්ගලික අංශයට වේවා දෙවන්ත මුදලක් එක දවසක සොයා ගැනීමේ පීඩනය මතුවෙන්නේ නැහැ. ඒ නිසා එක පැත්තකින් වැටුප් ගෙවන්නත් අනිත් පැත්තෙන් වැටුප් ලබන්නත් දෙන්නම ණය උගුලේ සිරවීමේ අවධානමේ මුදා ගැනීමට සතිපතා වැටුප් ගෙවීම පිටිවහලක් වෙනවා. විශේෂයෙන් සීපත් කරන්න ඕනි මේ වෙනට ලෝකේ බොහෝ රටවල වැටුප් ගෙවන්නේ සතිපතා හෝ දෙසතියකට වරක් මිස මාස්පතා නෙවෙයි. දැන් ආර්ථික අර්බුදයට වසරකටත් වඩා වැඩි. නමුත් මේ දක්වා මේ ආර්ථික අර්බුදයෙන් රට මුදව ගන්න වැඩපිළිවෙල කුමක්දයි රට හමුවේ තබන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ආණ්ඩුව විතරක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණවත් සමග ජන බලවේගයවත් මේ අර්බුදයේ විසඳන්න කිසිම වැඩපිළිවෙලක් මේ රට ඉදිරියේ තබලා නැහැ. අපි දන්නවා ඩොලර් බිලියන 12කට වැඩි මුදලක් 2015 2019 කාලේ වැඩි පොලියට ණයට අරන් ශ්‍රී ලංකාව ණය උගුලක සිරකලේ සමගි ජන බලවේගයේ නායකයෙ. ඒ වගේම රැකියා විරහිත උපාධි දාරීන්ට ආණ්ඩුවේ රැකියා දෙන්න බල කරලා රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන සහනාධාර ලබා දෙන්න බල කරලා උද්ඝෝෂණ පෙළපාලි ගිහිල්ලා රාජ්‍ය වියදම ආදායමට දරා ගන්න බැරි මට්ටමකට ඔසවා තැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්. ඒ නිසා මේ දෙපාර්ශ්වයත් ආණ්ඩුව වගේම මේ අර්බුදයේ කොටස් කරුවන්. ඒ නිසාම මේ අර්බුදයට විසඳුම් ඉදිරිපත් කිරීමේ වගකීමක් මේ සීලුම දෙනාට තිබෙනවා. හැබැයි පුංචි ඡන්ද වේදිකාවේ අපිට ඇහෙන්නේ මොකක්ද? අපි දන්න අපේ ප්‍රශ්නේ නැවත වතාවක් රස කරලා අපිට කියන නායකයන්. එකිනෙකාට පළු පැලෙන්න බැනගන්නා නායකයන්. නමුත් අපි මතක් කරන්න ඕනි අපේ ප්‍රශ්නේ රස කරලා අපිට කියන විකට නළුවන්ටවත් එකිනෙකාට බැන අඬ ගන්නා චණ්ඩි නළුවන්ටවත් මේ අර්බුදයේ විසඳන්න බෑ. මේ අර්බුදයේ විසඳන්න නම් අර්බුදයට උත්තර අර්බුදයේ විසඳන වැඩපිළිවෙල මේ දේශපාලන නායකයන් රටේ ජනතාව හමුවේ තැබිය යුතුයි. ඒ නිසා ජනතාව ඉදිරියේ මේ පුංචි ඡන්ද වේදිකාවේ බොරු රංගපෑම් ඉදිරිපත් කරන්නේ නැතුව තමන් සතු මේ ආර්ථික අර්බුදයේ විසඳීමේ වැඩපිළිවෙල දැන්මත් පුංචි ඡන්ද වේදිකාව හරහා ජනතාව ඉදිරියේ තබන්නේයි ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලටම අපි ආරාධනා කරනවා. එහෙම කළොත් ජනතාවට පුළුවන් වෙනවා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී රට බාර දිය යුත්තේ කාටදයි කියන තීන්දුව හැකි ඉක්මනින් අරගෙන ඔවුන්ට රට බාර දෙන්න පෙළ ගැහෙන්න.